රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න. අයිබුවන් සමිට කලින් සත්‍ය හරියටම කියන සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයයි මේ මම උත්පලා ජයසිංහ ප්‍රථමයේ නවදානය පුවත් සිරස්තල වෙත ජනපති හා ජෝජිවා අතර සූම් සාකච්ඡාවක් පොලි අනුපාතකය ඉහළ දැමීම ගැන IMF ප්‍රසාදය ඉහළ දාලා උද්දමනය අඩු කරන්න බෑ හර්ෂ කියයි මැතිවරණ කොමිසම යලි අඟහරුවාදා රැස්වේ දිනය එදාට අනිවාර්යෙන් කියන්න වෙනවා අනුර කියයි ශ්‍රේෂ්ඨ අධිකරණ තීන්දුව ඉතිහාසගතයි සජිත් කියයි රජයයි මැතිවරණ කොමිසමයි විසඳාගත යුතු ගැටලුව ගැන කියන මෛත්‍රී ඇස් දෙක වගේ රැකගත යුතු ත්‍රිරෝදේ කතාව අධිබරෙන් පෙළන 25ක් වන මෙරට පිරිමින් ගැන විශේෂඥ වෛද්‍ය රේණුකා කියන කතාව SLS නැති 7 බලට වැඩ වරදි විදුරගේ පද 4 පොතක් ලෙස ජනගතයි ප්‍රථම නවදානය දේශීය පුවත් වෙත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝජිවා සහ ජනපති රනිල් වික්‍රමසිංහ අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ දින පැවැත්ුණා ඒ සූම් තාක්ෂණය ඔස්සේ ශ්‍රී ලංකා රජය බැංකු පොලි අනුපාතයේ ඉහළ දැමීම සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රසාදයට ලක්ව තිබෙනවා ප්‍රතිපත්ති පොලි අනුපාතකයේ ඉහළ දාලා උද්දමනය පාලනය කිරීමට බැරි බව ආර්ථික විශේෂඥයින් පෙන්වා දෙනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝජිවා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ පැවැත්ුණා ඒ සූම් තාක්ෂණය ඔස්සේ ශ්‍රී ලංකාව අපේක්ෂා කරන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මූල්‍ය පහසුකම් සහ ණය ප්‍රතිව්‍යුහ ගත කිරීම සම්බන්ධයෙන් එහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් කර තිබෙන බවයි ජනාධිපති මාධ්‍යංශයේ නිවේදනය කළේ පසුගියදා චීන අග්‍රාමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවෙන් අනතුරුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කලමනාකාර අධ්‍යක්ෂවරිය ජනාධිපතිවරයා සමග මෙම සාකච්ඡාවට එක්වීම සුවිශේෂී තත්වයක් බවයි ජනාධිපති මාධ්‍යංශය පෙන්වා දෙන්නේ මේ අතර පසුගියදා ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලි අනුපාතිකය පදනම් අංක 100කින් ඉහළ දැමීමට පියවර ගත්තා. මෙම පියවර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රශංසාවට ලක් කර තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල උපුටා දක්වමින් බ්ලූම්බර්ග් වෙබ් අඩවිය වාර්තා කර සිටියේ මෙලෙස ප්‍රතිපත්ති පොලි අනුපාතිකය ඉහළ දැමීම උද්දමනය පාලනයට රුකුලක් වනු ඇති බවයි. එමෙන්ම IMF දූත මණ්ඩල ප්‍රධානි මසහිරෝ නොසාකි බ්ලූම්බර්ග් වෙබ් අඩවිය වෙත ප්‍රකාශ කර ඇත්තේ ප්‍රතිපත්ති පොලි අනුපාතිකය ඉහළ යාම තුලින් උද්දමනය කඩිනමින් ස්ථාවර තනි ඉලක්කමක් කරා ළඟා වීමට හැකියාව පවතින බවයි ප්‍රතිපත්ති පොලි අනුපාතිකය ඉහළ දැමීම තුලින් උද්දමනය පාලනය කළ හැකි බවට අපේක්ෂා කළද රට තුල පවතින ආර්ථික අර්බුද එමගින් තව දුරටත් උග්‍ර වන ඇති බවයි සමගි ජනබලවේගයේ ආර්ථික කමිටු ප්‍රධානි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා පෙන්වා දෙන්නේ සමස්ත ආර්ථික අර්බුදය ඇතුලේ මේ පොලි වැඩි කිරීම කවුරුත් බලාපොරොත්තු වෙච්ච දෙයක් නම් නෙමෙයි පොලි වැඩි කිරීම හරහා තව දුරටත් ආර්ථික සංකෝචනය කිරීම නිසා ඉදිරියේ තවත් ගැටලු වලට ව්‍යාපාරිකයන්ට ව්‍යවසායකයන්ට මුහුණ දෙන්න වෙයි. ගෙවා ගන්න බැරි ණය තවත් ගෙවා ගන්න අමාරු වෙනවා. රැකියා යම්කිසි ප්‍රමාණයක් අඩු වෙලා යනවා නම් තවත් ඒ රැකියා ප්‍රමාණය සාල වශයෙන් අඩු වෙලා යාවි. කර්මාන්ත වැහෙනවා නම් තවත් කර්මාන්ත වැහිවි. ලංකාව ලෝකෙට විවෘත කළා ලෝකෙට ලංකාවෙන් පාලම් බැඳලා මේ ලංකාවේ සිද්ධ කරන නිෂ්පාදන ජාත්‍යන්තර වෙළඳපොළට එකතු කිරීම හරහා පමණයි. ඒ හරහා පමණයි මම නැවතත් කියනවා දීර්ඝකාලීනව අපිට තිරසාර සංවර්ධනයක් ඉස්සරහට අරගෙන යන්න පුළුවන් වෙන්නේ. රටවටේට ගහලා
තියෙන තාප්ප ටික කුඩු කළා දාලා පාලන් ටික බැඳලා අපේ රටේ අම්මලා දුවලා නිෂ්පාදනය කරන භාණ්ඩ පිට රට හරි. එහෙම නැතුව ඔවුන් පිට රට ඇරලා ඔවුන්ගෙන් ඩොලර් නැවත ලංකාවට ගෙනේම නෙමෙයි කල යුත්තේ. කාසිය දෙපැත්තක් තියෙනවා. එකක් තමයි කොහොමද අපි ධනෙ උත්පාදනය කරගන්නේ? කාසිය අනිත් පැත්ත තමයි ඒ උත්පාදනය කරන ධනය අපි කොහොමද යුක්තිසහගතව සමාජ සාධාරණයකින් යුක්තව මේ රටේ සමස්ත ජනතාවට බෙදලා දෙන්න කියන එක. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන ආකාරයටම කටයුතු කරනවා නම් රටකට රජයක් හෝ මධ්‍යම බැංකුවක් අවශ්‍ය නැති බව මහාචාර්ය වසන්ත අතුකොරළ පවසනවා. අපි ණය ගැනීම සඳහා දේශීය ආර්ථිකය විනාශ කිරීමට කටයුතු කරනවා නම් ඒ තුල අපි දකිනවා ලොකු වැරැද්දක්. මේ පොලි අනුපාතිකයේ ඉහළ දැමීම මත තවදුරටත් දේශීය පොලි අනුපාතිකයන් ඉහළ යන්නේ නම් ඒ තුල ව්‍යාපාරික පන්තියට විශාල හානියක් වෙනවා. රටේ පවත්නා දේශීය ව්‍යාපාරික පන්තිය ඒ තුලින් අයින් වෙලා ගියාට පස්සේ නැවතත් අපිට සිද්ධ වෙන්නේ රටට අවශ්‍ය භාණ්ඩ වැඩි වැඩියෙන් ආනයනය කිරීමට. කෙටි කාලයක් තුල ආර්ථිකය මේ නිසා යම් ආකාරයකට පාලනය කිරීමට හැකි වුණාට මෙහි ඇතිවිය හැකි දිගු කාලීන ප්‍රතිවිපාක ඉතාමත් දරුණු වෙන්නට පුළුවන්. එය ලංකාවේ ආර්ථිකය සඳහා ඉතාමත් නරක ආකාරයට බලපාන්නට පුළුවන් කියන කාරණාව තමයි අපිට පැහැදිලි කරන්නට පුළුවන්. රජය පැත්තෙන් මේ වෙනකොට ගන්නා සෑම ක්‍රියාමාර්ගයක්ම IMF එක විසින් කියනු ලබන ක්‍රියාමාර්ග තමයි ගනු ලබන්නේ. IMF එකේ සියලුම උපදෙස් පිළිපදිමින් ආර්ථිකය හසුරවන්නට උත්සාහ කරනවා නම් අපිට මධ්‍යම බැංකුවකුයි රජයකුයි වැඩක් නැහැ ඇත්තටම. පළාත් පාලන මැතිවරණයේ පැවැත්වෙන දිනය තීරණය කිරීමට මැතිවරණ කොමිසම ලබන 7 වනදා යළි රැස්වීමට නියමිතයි. මෙම සාකච්ඡාව සඳහා මුදල් අමාත්‍යාංශයේ ලේකම්, රජයේ මුද්‍රණාලාධිපතිනිය සහ පොලිස්පතිවරයා ඇතුළු පාර්ශ්ව කිහිපයකට කැඳවීම කර තිබෙනවා. මේ අතර රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ප්‍රකාශ කළේ අධිකරණය ලබා දුන් තීරණයට ගරු කරමින් කටයුතු කිරීමට සූදානම් බවයි. පළාත් පාලන මැතිවරණයට වෙන් කළ ප්‍රතිපාදන රඳවා තබා ගැනීම වළක්වාලමින් අධිකරණය ඊයේ නියෝගයක් ලබා දුන්නා. පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වෙන දිනය තීරණය කිරීම සඳහා මැතිවරණ කොමිසම එළඹෙන 7 වනදා යළි රැස්වීමට නියමිතයි. එහි සභාපති නීතිඥ නිමල් පුංචේවා අප කළ විමසීමකදී මේ බව තහවුරු කළා. එසේම එදිනට කොමිසම හමුවට පැමිණෙන ලෙස දන්වමින් මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා රජයේ මුද්‍රණාලාධිපතිනිය හා පොලිස්පතිවරයා ඇතුළු පාර්ශ්ව කිහිපයකටම කැඳවීම සිදු කර තිබෙනවා. පළාත් පාලන ඡන්දය පැවැත්වෙන දිනය සම්බන්ධයෙන් වූ තීරණාත්මක සාකච්ඡාවක් ඊයේ පැවැත්ුණා. ශ්‍රේෂ්ඨ අධිකරණයේ මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට හා නීතිපතිවරයාට ඊයේ දින නිකුත් කළ නියෝගයක් හේතුවෙන් පළාත් පාලන ඡන්ද විමසීමේ දිනය තීරණය කිරීම කල් දැමීමටයි අනතුරුව මැතිවරණ කොමිසම කටයුතු කළේ. මේ අතර ශ්‍රේෂ්ඨ අධිකරණය ලබා දුන් අධිකරණ තීන්දුව අනුව කටයුතු කිරීමට සූදානම් බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සිඹලාපිටිය ප්‍රකාශ කළේ. අධිකරණයේ තීන්දුවට අපි ඕන කෙනෙක් ගරු කරන්න එපයි. මුදල් අමාත්‍යාංශ වෙන්න පුළුවන්, රජය වෙන්න පුළුවන්, ආයතනයක් පෞද්ගලිකව වෙන්න පුළුවන්. එසේ නැත්නම් මේ අධිකරණ තීන්දුව පැහැදිලි කරගෙන ඒ අනුව කටයුතු කිරීම හැම දිනාගේම වගකීමක්. ඉතින් මුදල් අමාත්‍යාංශ හැටියටත් අපි ඒ ගෞරවය අනුව කටයුතු කරනවා. කිසිදු ගැටලුවක් මම දකින්නේ නැහැ. අධිකරණ තීන්දුවක් අනුව කටයුතු කිරීම හැම කෙනෙක්ම බැඳලා ඉන්න මේ සුවිශේෂ වගකීම. අධිකරණ තීන්දුවක් ලැබුණොත් ඒ අධිකරණ තීන්දුව අනුව අපි මේ වියදම් පෙළ ගස්වා ගැනීමක් කරන්න සිදුවේවි. ශ්‍රේෂ්ඨ අධිකරණය ලබා දුන් ඓතිහාසික තීන්දුවත් සමග ජනාධිපතිවරයාගේ විකට රංගනය අවසන් වූ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ අක්මීමන ප්‍රදේශයේ පැවති ජන රැලියකට එක් වෙමිනුයි. ශ්‍රේෂ්ඨාධිකරණය ඓතිහාසික තීන්දුවක් ලබා දුන්නා. මේ වර්තමාන රජය පළාත් පාලන මැතිවරණය හකුලන්නට, නතර කරන්නට, මුදල් ලබා නොදීම තුලින් ඒ අකර්මණ්‍ය කරපු මැතිවරණ ව්‍යාපාරය මැතිවරණයේ පැවැත්වීම ශක්තිමත් කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය අන්තර්කාල නියෝගයක් ලබා දුන්නා. මුදල් ඇමතිවරයක්, මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයක් මැතිවරණය සඳහා 2023 වසරේ ආයරෙන් වෙන්මුණු අරමුදල් ලබා නොදීම වැළැක්වීම. බොහොම සරලව කියනවා නම් වෙන්මුණු මුදල් ටික ලබා දිය යුතුයි කියන ඒ උත්තරීතර නියෝගය අපේ රටේ ස්වාධීන අධිකරණය, ශ්‍රේෂ්ඨ අධිකරණය, මේ රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය, ජනතා පරමාධිපත්‍ය ශක්තිමත් කිරීම සඳහා ලබා දුන්නා කියන එක මම බොහොම ආඩම්බරින් මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. රටේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට ඇවිල්ලා ලොකු විකට රංගනයක් එළි දැක්වුවා.
ඔහු කිව්වා සල්ලි නැහැ සල්ලි දෙන්න හැකියාවකුත් නැහැ සල්ලි තිබුණත් දෙන්න අවශ්‍ය නැහැ ඒ මොකද මැතිවරණයක් නැහැ කියලා ශ්‍රේෂ්ඨාධිකරණය මේ ලබා දුන්නු ඉන්ටර්ම් මෝඩර් එක හරහා ජනාධිපතිවරයාගේ විකට රංගනේ අවසන් වෙනවා මැතිවරණයේ පවත්වන දිනය ලැබෙන අඟහරුවාදා ප්‍රකාශයට පත් කළ යුතු බව ජාතික ජනබල වේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිස්සානායක පවසනවා. ඔහු ඒ බව ප්‍රකාශ කළේ තිස් මහරාම ජනරැලියකට එක් වෙමිනුයි. මැතිවරණ කොමිසම ඉතා ඉක්මනින් කෙටි දිනයක් නම් කරන්න ඕන මේ ඡන්දෙට. හැබැයි මැතිවරණ කොමිසම මේ නඩුව දිහා බලාගෙන හිටියා. බලාගෙන ඉඳලා මොකද කරේ? නඩියෙන් පස්සේ දිනයක් කියන්නම් කිව්වා. ඉරිදා සඳුදා පෝය අඟහරුවාදා ඊළඟ දිනය මැතිවරණ කොමිසම විසින් රටට කිය යුතුයි. ඉතාමත් කෙටි කාලයක දිනයක් වෙන්න ඕන. අපේ පළමු ඉල්ලීම නමේම තියන්න. එහෙම නැත්නම් සූදානම් විය හැකි කෙටිම කාලය තුළත මැතිවරණ පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසම දිනය ප්‍රකාශයට පත් කළ යුතුයි. ඒකට සිරිවර්ධන මහත්තයා සල්ලි දෙන්නේ නැත්නම් ආපහු යන්න ඕන අධිකරණයට. අධිකරණයෙන් දෙන ලද නියෝගයට අනුව සිරිවර්ධන කටයුතු නොකිරීම හේතු කොටගෙන උසාවියට අපහාස කිරීම. මේ දවස්වල කීප දෙනෙක් හිටියා හිරේ නේස්බී ගියා. රංජන් ගියා තුන සිරිවර්ධන වෙනවා මතක තියාගන්න ඒ නිසා මේ නියෝගයට අනුව කටයුතු කරන්න සිද්ධ වෙනවා මේ අවසානයේ මේක නෙවෙයි තවත් ගැට ගහන්න පුළුවන් ඒ හැම ගැටයක්ම පරාද කරලා මේ මැතිවරණය දිනා ගැනීම කටයුත්ත ජාතික ජන බලවේග සිදු කරනවා රජ හා මැතිවරණ කොමිසම එක්ව ගැටලු විසඳා ගත යුතු බව හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා ඔහු මේ බව පැවසුවේ පොළොන්නරුව ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි මේ ප්‍රශ්නේ ඉතින් විසඳගන්න ඕනේ මැතිවරණ කොමිසමයි රජයයි ඒ දෙකම තමයි මැතිවරණයක් පැවැත්විය යුතුයි කියන මතය තමයි අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙත් ඉන්නේ කොමිසම කියනවා ඉතින් පවත්වනවා කියලා සාමාන්‍යයෙන් සමාජයෙන් එනවා මේ මැතිවරණේ තියෙන එකක් නැහැ කියලා අපිට කියන්න බෑ මොනවා වේවි කියලා ඉතින් අපිත් බලාගෙන ඉන්නවා මොකද්ද වෙන්නේ කියලා රජයේ පැත්තෙන් කියන්නේ සල්ලි නැහැ කියලානේ වාර්ෂික අයවැය මුදල් වෙන් කළත් ඒ වෙන් කරන්නේ ඇත්තරම කඩදාසි වලින් ඒකට භාණ්ඩාගාරයේ මුදල් වලින් තියෙන බහුතරේක බලය ස්ථිර වශයෙන් විශ්වාසය අපේ තිබෙනවා නිසා බලපෑම් වෙනවා යෝජනා එනවා නොඑක් අදහස් වෙනවා ඉතින් නමුත් අපි ස්වාධීන රටක්නේ ඉතින් ඒක නිසා අපි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ ස්වාධීන රටක් කවුරුන් කොහොම කිව්වත් රජය අපි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ ස්වාධීන රටක් විදිහට ඒ ගැන තීරණය කළ යුත්තේ රජයයි දේශපාලන වේදිකාවෙන් අසුණු කතා දැන් බලධාරීන් දැනගත යුතුයි මැතිවරණය කියන්නේ නෛතික ක්‍රියාවලියක්. ඒ නෛතික ක්‍රියාවලිය අකුරටම කරන්න ඕනේ. ඒක කරා මැතිවරණ දෙපාර්තමේන්තුව රට තිබිච්ච ලොකුම කීර්තියක් ඒකයි. නෛතික ක්‍රියාවලිය ප්‍රශ්න කරන්න ඉඩ කඩ තියලා තියෙන එක එච්චර හොඳ දෙයක් නෙමෙයි. අපි රණල් වික්‍රමසිංහ පන්නන්නේ තව මාස 4යි 5යි තියාගන්න වැඩිමොනෝ. දැන් අලියා ගිහිල්ලා මැදපෝලේ වලාවේ කුස්සියේ ඌ ඉඳුල් කන. අපි අලි අලි හැලා ගෙනල්ලා නැවත සමගිය ජනබලවත් එක එකතු කරනවා. එහෙනම් අපි අලියා නැවත කරලා නැහැ. අපි අලියා අලියා පැහැරගෙන ඉන්නේ රණල් වික්‍රමසිංහයි මහින්ද රාජපක්ෂලයි. සාමකාමී පාලනයක් සහ ශක්තිමත් පාලනයක් හදන්න අර ලිච්ඡවි රජදරුවන්ගේ වගේ නිතර හම්බ වෙන්න ඕන නේද සුහදව කතා කරන්න ඕන ඊට පස්සේ සමගියෙන් විසිර යන්න අපි ඔයාලා බෙදිලා ගැටුණොත් අරමුණට යන්න බැරි වෙනවා ආර්ථික ස්ථාවරලා කියනවා ඡන්දයක් කියන්න සල්ලි නැහැ බිලියන 10ක් හොයාගන්න බැරි ආර්ථික ස්ථාවර හැබැයි කියන්නේ නම් ට්‍රිලියන ගණන් වලින් රට සංවර්ධනය කළා වැල් පාලනයෙන් එගොඩ කරගන්න ඉවසන්න ඒ නිසා අපි හොඳ කල්පනාවෙන් මේ ඡන්දෙට උත්තරයක් දිය යුතු තිබේ කාන්තාව පිරිසක් දවසක් ගිහිල්ලා ගෝඨාභය රාජපක්ෂගේ ගේ ඉස්සරහා ඉදගෙන පළවා හරින්න පළවෙනි අඩිතාලම දැම්මා. රනිල් වික්‍රමසිංහවත් ඒ විදිහටම පන්නල දාන්න මූලික වෙන්නේ අපේ සමගි ජනබල වේගේ කාන්තාව ටිකක් තමයි. රටේ ජනාධිපතිවරයාට මතක නැහැ. රටේ ජනාධිපතිවරයා ඊයේ ප්‍රකාශකයට පත් කරනවා මහපාරේ අරගල කරලා නෙවෙයි ආණ්ඩු මානු කරන්න කියලා. එතුමාට මතක නැතුව ඇති. එතුමා ජනාධිපති උනේ කොහොමද කියලා. බෝල් පෙස් එකේ තිබිච්ච අරගලයේ ප්‍රතිපලයක් ඇඩියට තමයි එදා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට සිය ජනාධිපති ධූරය දාලා පලා යන්න සිද්ධ උනේ.
සමස්ත මැතිවරණයේ අඩාල වූ දින ගාන ගත්තොත් සාමාන්‍යයෙන් දින 16ක් හෝ 17ක් එන්නේ උපරිම. එතකොට අපි ඉල්ලා සිටින්නේ ඒ දින 14 ඉස්සරහට ඇඩ්වාන්ස් කරන්න. ඉස්සරහට ගන්නකොට මේ මාසයේ ඇතුළෙම දිනයක් එනවා මැතිවරණයට. හරි තවත් දින කීපයක් ඕන්න. අඩුම තරමින් මේ මැතිවරණය අප්‍රේල් මුල් සතියට ගන්න. ලෙඩදුක් නැතිව නිරෝගීව වැඩි කලක් ජීවත් වෙන නම් ශරීරය සහ මනස නිවැරදිව නඩත්තු කළ යුතුයි. නැත්නම් ජීවිත ගමන කෙටි වෙලා මහමග ලෙඩ වෙලා මැරිලා වැටෙන්න පුළුවන්. යාන වාහනත් එහෙමමයි. හරියට නියම කලට වෙලාවට නියම අමතර කොටස් යොදාගෙන අලුත් වැඩියාව සහ සර්විස් එක කළේ නැත්නම් අන්තිමට ඉතිරි වෙන්නේ යකඩ ගොඩක්. නිසි නඩත්තුව නැති වාහන අනතුරු වලින් ජීවිත හානිත් වෙන්න පුළුවන්. මේ අපේ සමාජයේ එක් පැතිකඩක කතාවයි. ත්‍රිරෝද රථ යනු අපේ රටේ ජනතාවගේ ජීවිතවලම කොටසක්. අදත් රාත්‍රියකට ගෙදර යන්න තියෙන එකම ප්‍රධාන මාධ්‍යයත් එයයි. ලක්ෂ 10ක් විතර ත්‍රිරෝද රථ අතරින් ලක්ෂ 6ක් විතර මගී ප්‍රවාහනයේ යෙදෙනවා. තවත් ලක්ෂ 3-4ක් පවුලේ වාහනයේ ලෙස ක්‍රියාත්මකයි. ඈත ගම්නියම් ගම්වල නම් පවුලේ වාහනේ වගේම ගිලන් රථයත් ත්‍රිරෝද රථයයි. මේ ත්‍රිරෝද රථය නිසා යැපෙන ජන සංඛ්‍යාව ගත්තොත් ලක්ෂ 60කටත් වැඩි. මහත් අභිමානෙන් ජීවත් වූ ත්‍රිරෝද රථ ස්වයන් රැකියා අතර අංක 1 බව අවිවාදාත්මකයි. ඒත් කොවිඩ් වසංගතයත් එක්ක මීට කනකොකා හඬන්න පටන් ගත්තා. ඊළඟට ඇති වුණු ආර්ථික අර්බුදය සමග ඉන්ධන හිඟය ඉන්ධන මිල ඉහළ යාම නිසා බරපතල ලෙස ත්‍රිරෝද රථ ආදායම බිඳ වැටුණා. ඒ සමගම ඩොලරය ඉහළ යාම නිසා නියම අමතර කොටස් මිලත් ඉහළ ගියා. සාමාන්‍යයෙන් කළ යුතු සර්විස් එක පවා මගහරින තත්ත්වයක් ඇති වුණා. අපි නියමිත වෙලාවට හරියටම සර්විස් කළා. නමුත් දැන් සර්විස් කරගන්න බෑ. මොකද මිල ගණන් ඉහළ ගිහිල්ලා තියෙන්නේ. ඒ මිල ගණන් අනුව දැන් අපිට ආදායමක් නැහැ. දැන් නම් සර්විස් කරන්න නැහැ මහත්තයා. අවුරුද්දකට සැරයක්වත් සර්විස් කරන්න විදිහක් නැහැ. සල්ලි නැහැ. සර්විස් එකට රුපියල් 5000ක් ඉල්ලනවා. පෙට්‍රල් මිලත් මේ බොහොම ඉහළයි. ඉතින් අපි බොහොම මාරුවෙන් මේ රැකියාව කරගෙන යන්නේ. ඔය තියෙන මකරේ තාවකාලිකව දුවන පුළඟ තමයි දාන්නේ ඉතින්. දැන් ඉස්සර ඔයිල් ලීටරයක් ගත්තොත් රුපියල් 800යි. දැන් 1800යි 2000යි. දැන් ඉතින් අහුවෙන එක දාලා දුහනෝ. ඒ වගේම බෝට්ටු වලින් අරගෙන එන විවිධ ලාභ අමතර කොටස් දාන තැනටත් අද ඇද වැටිලා. විශේෂිතම කාරණය දැන් වසර 4ක ඉඳලා අලුතින් ත්‍රිරෝද රථ රටට එන්නෙත් නැහැ. ඒ නිසා දැන් තියෙන ත්‍රිරෝද රථය S2 වගේ පරිස්සම් කරගත යුතුයි. මේ සඳහා නියම වේලාවට නියමිත කාලය තුල නියම අමතර කොටස් යොදාගෙන අලුත් වැඩියා කලේ නැතිනම් ත්‍රිරෝද රථයේ කල් පැවැත්ම අඩු වෙනවා. අලුතින් ගන්න ත්‍රිරෝද රථයක් මේ දිනවල ඇත්තෙම නැහැ. තිබුණත් ගන්න සල්ලිත් නැහැ. මේ සියල්ලටම වඩා භයානකයි බාල බඩුත් එක්ක සිද්ධ වෙන්න පුළුවන් අනතුරු. මේ නිසා ඔබේ ත්‍රිවිල් එක මගේ ප්‍රවාහණයට වගේම පවුලේ ගමනාගමනයටත් යොදා ගන්න නිසා ඔබ අරගෙන යන්නේ ජීවිත නිසා ඔබේ ත්‍රිවිල් එක S2 වගේ පරිස්සම් කරගත යුතුයි. ඒ සඳහා නියම වේලාවට සර්විස් කළ යුතුයි. බාල බඩු නැතුව ජෙනුවින් අමතර කොටස් ඉජෙතිය යුතුයි. මේ ඒ ගැන කියන කාර්මික විශේෂඥයින් නෝමල් එකට වඩා ජෙනුවින් එක දාගොත් කල් පැවැත්ම වැඩි. ඒතොර අපි හදන ප්‍රේම හදන එකත් අපිට සාර්ථක වෙච්ච හදා ගන්න පුළුවන්. නැතුනොත් නිතර නිතර ඒ වාහනේ රිපෙයාර් එක වැඩි වෙනවා. ඔරිජිනල් එකක් දාන එකයි මේ අඩු ගණන් එකෙන් දෙකක් දාන එකයි ලොකු වෙනසක් තියෙනවා. අඩු ගණන් එකට අපිට වොරන්ටියක් දෙන්න බෑ. සතියෙන් කැඩෙනවා තියෙනවා, දවස් දෙක තුනෙන් කැඩෙනවා තියෙනවා. ඒතකොට මේ පාඩුව කස්ටමර් තමයි විඳ ගන්න ඕන. අපි කියන්නේ ඔරිජිනල් එකක් දාන්න කියලා. මාකට් එකේ තියෙන අඩු මිලට තියෙන විවිධාකාරයේ ආදේශක තියෙන ඒවා පාවිච්චි කරන්න නැතුව පුළුවන් හැම වෙලෙම ඔරිජිනල් ස්පෙයාර් පාර්ට් එක පාවිච්චි කරනවා නම් ගොඩක් හොඳයි. සර්විස් එක කරන හරි වෙලාවට කරගන්න. ඔයිල් ෆිල්ටරේ ඔයිල් ටික වෙලාවට මාරු කරගන්න. වඩාත් හොඳයි ඔයගොල්ලෝ පළවෙනි සැරේම ජෙනුවින් ස්පෙයාර් පාර්ට් යොදා ගන්න ඕන. අද ලෝක තරබාරු දිනයයි. මෙරට වැඩිහිටි පිරිමින්ගෙන් 25%ක් අධිබරින් පෙළෙන බව පෝෂණවේදී විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස පවසනවා. මෙම පිරිස හෘද රෝග වැනි අවදානම් තත්ත්වයන්ට ගොදුරු වීමේ වැඩි හැකියාවක් ඇති බවයි ඇය පෙන්වා දෙන්නේ. අද ලෝක තරබාරු දිනයේ විදිහට තමයි ඉදී සිටින්නේ. විශේෂයෙන්ම වැඩිහිටි පිරිමින්ගේ අපි පහුගිය අවුරුද්ද කරපු සමීක්ෂණයෙන් පෙන්නුම් කළා 25%ක් විතර ජනගහනයක්, ඒ කියන්නේ 4%ක් විතර වැඩිහිටි පිරිමින් අද අධිබරින් සහ තරබාරු බවින් පෙළෙන බව අපි අඳුනගත්තා. මේකේ තියෙන සුවිශේෂභාවය තමයි මෙම තරබාරු සහ අධිබර පුද්ගලයන්ට විශේෂයෙන්ම වැඩිහිටි පිරිමින්ට අවදානම් රෝග, ඒ කියන්නේ හෘද රෝග හැදීමට තියෙන ප්‍රවණතාවය ඉතාමත්ම වැඩි. ඊටත් අමතරව දියවැඩියාව මම හිතන්නේ මේ තත්ත්වය අපි ප්‍රතිශතයක් විදිහට
දැක්කහම ඔබ මේ තත්ත්වය දකින්නේ ඉතාමත්ම අඩු වයසෙන් වර්ධාබාධයදී මරණයට පත් වෙන අය දැන් වැඩිවීමක් දැකලා තිබුණා. ඒකට හේතුව මේ වාගේ මේ අවදානම් කාණ්ඩ විදිහට අපි මේගොල්ලන්ව අඳුනාගෙන ඒවට අපි ප්‍රතිකාර කරගත්තොත් මං හිතන්නේ අපිට මේ තත්ත්වයෙන් ගැලවෙන්න පුළුවන්. මේ වෙලාවේදී වැඩිම සැලකිලිමත් වෙන්න ඕනේ අපි ඇත්තටම ආහාර රටාව ගැන. මොකද තරබාරු බව කියන එක ආහාර සහ ක්‍රියාශීලී භාවයෙන් විතරක් අයින් කරගන්න පුළුවන්කක් නෙමෙයි. බර අඩු කිරීම සහ ක්‍රියාශීලී ගැන විතරක්ම හිතලා බෑ. මෙතනින් එහා තත්ත්වයක් මේකට තියෙනවා. මේක ගැන මං හිතන්නේ විශේෂයෙන්ම අවධානය යොමු කර ගැනීම ඉතාමත්ම වැදගත් වෙනවා. පාරිභෝගික අධිකාරියේ රෙගුලාසිවලට අනුව දේශීය ටින් මාළු වෙළඳපොළට නිකුත් කිරීමේදී ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ SLS සහතිකය අනිවාර්යයි. නමුත් පෙරට වෙළඳපොළ තුළ ඇතැම් ටින් මාළුවල SLS ප්‍රමිති ලාංඡනය නැති බවයි අනාවරණය වී ඇත්තේ. ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය අද විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. අපේ රටට ටින් මාළු වර්ග දෙකක් අපේ පාරිභෝගිකයා වෙත යොමු වෙනවා. එකක් අපි ආනයනය කරන ටින් මාළු, අනිත් එක දේශීයව නිෂ්පාදනය කරන ටින් මාළු. සියලුම ආනයනය කරන ටින් මාළු හැම ෂිප්මන්ට් එකෙන් අපි සාම්පල්ස් අරගෙන ෂිප්මන්ට් එකෙන් ෂිප්මන්ට් එකට ටෙස්ට් කරලා තමයි රට ඇතුළට එන්න අපේ රෙකමෙන්ඩේෂන් එක අපි කස්ටම්ස් එකට දෙන්නේ. ඒ පටිපාටියතම රට ඇතුළේ පැක් කරන ටින් මාළු වලට කරන්නේ අපි කරන්නේ SLS සහතිකය ලබා දී. දේශීය ටින් මාළු වල ගුණතත්වය අපි ඒ ස්ටෑන්ඩඩ් එක පවත්වාගෙන යන්නේ SLS ලාංජනය ඒ ටින් මාළු වලට ලබා SLS ලාංජනය නැතුව ටින් මාළු වෙළඳපොලේ තියෙනවා නම් දේශීය නිෂ්පාදනය කරපු පාරිභෝගිකයෝ වෙන අපි හැමෝගෙම වගකීම තමයි ඒක පාරිභෝගික අධිකාරියට පුළුවන් තරම් ඉක්මනින් ඒ ගැන කම්ප්ලේන් කරන එක. SLS තියෙනවා නම් බය නැතුව ගුණතත්වය අපි තහවුරු කරලා තියෙනවා කියලා අපිට කියන්න පුළුවන්. SLS තියෙන කර්මාන්ත ශාලා 14 නම අපේ වෙබ්සයිට් එකෙත් අපි දීලා දෙනවා. SLS ලාංජනය තියෙනවා නම් පමණයි ටින් මාළු විතරක් වල නෙමෙයි ඕනෑම භාණ්ඩයක් ගන්නකොට අපි පාරිභෝගිකයෝ විදියට SLS ලාංජනය තියෙනවද කියලා බලන්න ඕන. SLS ලාංඡනයේ නොමැති ටින් මාළු වල මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඕනම කෙනෙකුට ඕනම පාරිභෝගිකයෙකුට පාරිභෝගික අධිකාරියට පැමිණිලි යොමු කරන්න පුළුවන්. නමුත් SLS ලාංඡනය ලබා දීලා තියෙන යම්කිසි ටින් මාළු වර්ගයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඕගොල්ලන් අපිට පැමිණිලි කරන්න අපි ඒ සඳහා කටයුතු කරනවා. SLS අනිවාර්ය කරලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම SLS ලාංඡනය ලබා ගත යුතුමයි. ජේෂ්ඨ පුවත් කලාවේදී විදුර අබේනායකගේ දවසේ පද හතරේ එකතුව අටුවා ටීකා ටිප්පණි ලෙස ජනගත කිරීම ඊයේ සිදු කෙරුණා. ඒ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී ලේඛකයෙකු ගුරුවරයෙකු නාට්‍යවේදියෙකු ගද්‍ය පද්‍ය රචකයෙකු ආදී ශ්‍රේෂ්ඨ රසක සිය හැකියාවන් ප්‍රගුණ කළ විදුර අබේනායක මෙරට පුවත්පත් කලාවේ සලකුණක් බව සඳහන් කළ යුතුයි. පුවත්පත් විශේෂාංග පුවත්පත් කතුවැකියාදී ඔහු ප්‍රගුණ කළ ශ්‍රේෂ්ඨම අභිභවා ඔහුගේම පද හතර අද සමාජගත වී අවසන්. වර්තමානයේ පුවත්පත් ගැන කතා කරන විද්‍යුත් මාධ්‍ය නාලිකාවලට විදුරගේ පද හතර නැතිවම වැරි බව කිව යුතුයි. ඔහුගේ මේ පද හතරට හසු නොවුන විශේෂේෂ්ත්‍රයක් නැති තරම්. ඒ තරමටම අතිශය පුළුල් දේශපාලන කතිකාවතක් සඳහා විදුරගේ පද හතර ජාති පාට පක්ෂ භේදයකින් තොරව විශාල සමාජ කාර්යයක් ඉටු කර ඇති බව අවිවාදාත්මකයි. පද හතර ලියන්න ආරම්භ කළ දවසේ ඉඳලා මම හැමදාම පක්ෂයක් නියෝජනය කළා. ඒ තමයි ජනතාව. ජනතාවගේ පක්ෂය. අපි මෙතන කරන්නේ කුමන්ත්‍රණයක් නෑ. ඇත්තටම මේ කරන්නේ කුමන්ත්‍රණයක් මම. පෞද්ගලිකව මේ කරන්නේ කුමන්ත්‍රණයක්. මේ සමාජ ක්‍රමය වෙනස් කරන්න කරන කුමන්ත්‍රණය. මේ තාඩ දේශපාලනික සමාජ ක්‍රමය වෙනස් කළ යුතුයි. මං ලියන හැම කවියකම පිටුපස්සේ ඉන්නේ, ඒ හැම කවියකම ගෑවිලා ඉන්නේ මේ දුක් විඳින මිනිස්සු, ප්‍රශ්නවලට මුහුණ දෙන මිනිස්සු, එතකොට මැතිවරණ කාලයට කැරට්ටල අරගෙන එන පාලකයන්ට රැවටෙන මිනිස්සු. ඒගොල්ලන්ට හරි පාර පෙන්නන සමාජයක් හැදෙන්න අවශ්‍යයි. ඉස්සර තිබුණ පත්තරවල අතිරේක අත්තම විල්බරක් එක්කන ගෙනියන්න. අද කනගාටුයි අටන ඉන්න ඛේදවාචකය. තොරණුත් පේනවා අද පත්තරක් ගත්තාම පිටු 4යි 5යි. අද පාර්ලිමේන්තුව විවේචනය කරන මාධ්‍ය නිදහස අයිතිවාසිකම් පාවිච්චි කරනවායි කියලා. නමුත් මට නම් එහෙම දෙයක් පේන්නේ නැහැ. අද හතර කියන්නේ මේ රටේ මං හිතනවා 169 කියන කවියක්. ඒකේ හොඳ පණිවිඩයක් අපිට දෙනවා. ඔබතුමා නිහඬ සේවයක් කරන්නේ. ඔබතුමාගේ පෑන කඩුවක් හැටියට පාවිච්චි කරනවා. අද මේ රටේ නීතිය අවනීතියද බවට පත් කරලා මේ රටේ මිනිසුන්ගේ නිදහස නැති කරලා මේ රටේ ආර්ථිකය කඩාවැටලා මේ රට අගාධයට ඇදලා දාපු හැම එකකින් බෙල්ල කපන්න ඔබතුමාගේ පෑනින්.
ඒක තමයි මගේ ඉල්ලීම මන් සතු වියත් බව තමන්ගේ දැනුම තමන් ඉගෙන ගත්තේ සෑම තරාතිරමකම පාඨකයෙකුට අත්විඳින්නට හැකි ආකාරයෙන් මෞබි මහරහා තිළන කරන්නට ඔහු සමතෙක් වෙලා තිබෙනවා සමත්කම තුල පත්තරෙන් විතරක් නෙමේ හැමදාම උදේට විදුරගේ පද හතර රූපවාහිනී නාලිකා රූපනාලිකා හැම එකකින්ම වගේ අද ජාතිය හමුවට එනවා බොහෝ දෙනෙක් මං හිතන්නේ පුවත්පතෙන් දකින්නට වඩා මේ රසවින්දනය කරන්නේ රූපනාලිකා හරහා. එහෙම බැලුවාම විදුර අපේ නායකව රූපයෙන් දන්නේ නැති වුණත් නමින් දන්න බොහෝ පිරිසක් අද මේ රට තුල ඉන්නවා. විදුරගේ පද හතර තුල පුවත්පතක ප්‍රධාන ප්‍රවෘත්තියෙන් කියන්නේ නැති කතාවක්. ඒ වගේම කතුවැකියකින් වචන 300කින් කියන්නට බැරි කතාවක් මේ පද හතර තුල ගැප් කරන්නට තරම් බොහෝ සමතේ. මේ සමත් බව විදුරට වගේම මේ පුවත්පතටත් ආලෝකයක් වෙලා තියෙනවා. මම විදුරව දකින්නේ පුරවැසියෙක් හැටියට. දැන් ඔබ මගෙන් අහාවි ඇයි අපි පුරවැසියෝ නෙවෙයිද කියලා. අපි අතර සමහර පුරවැසියෝ ඉන්නවා ඒත් සමහර පුරවැසියෝ නෙවෙයි. දැන් ඒක තේරුම් ගමු මේ මම දකින විදුර ඇරිස්ටෝටල්ගේ පුරවැසියක් නෙමෙයි. මම දකින විදුර රූසෝගේ පුරවැසියා. රූසෝ කියනවා කිසිම දවසක තමන්ට ඇති බලය ආණ්ඩුවකට විධායකයට විවස්ථාදායකයට පවරලා ඔව් අපේ බලය අපි පැවරුවා. දැන් අපිට බලයක් නැහැ කියලා. මුක්කු ගහලා පැත්තකට එලා තක් වෙලා ඉන්න උදවිය නෙවෙයි පුරවැසියෝ. ඒ බලය අපි සතුයි. ඒ බලය අපි සතුයි ඒක පවරන්නේ නැහැ කියන තැන ඉන්න මිනිස්සුන්ටයි පුරවැසියෝ කියන්නේ කියලා. එනිසා මම විදුරව කවියෙක්ද විදුර මාධ්‍යවේදියෙක්ද විදුර නාට්‍යකාරයෙක්ද ඒ කිසිම කෙනෙක් හැටියට දකින්නේ නැහැ. පුරවැසියෝ හිඟ සමාජයක විදුර අර රූසෝගේ පුරවැසිය. විදුරගේ ඒ පද හතර ඇතුලේ විදුරට සජිත් පේන්නෙත් එක විදිහට විදුරට අනුර පේන්නෙත් එක විදිහට රනිල් පේන්නෙත් ඒ විදිහට විදුරට මං දැක්කේ නැහැ විදුරගේ පද හතර ඇතුලේ විදුර ආදරය කරන වෙනම කෙනෙක් ඉන්නවද කියලා. දැන් රටවට අපවත් කිහිපයක් කෙටියෙන්. හොරණ බටුවිට ශ්‍රී සුධර්මාරාම විහාරස්ථ දහම් පාසලේ වාර්ෂික ත්‍යාග සහ සහතිකපත් ප්‍රදානෝත්සවයේ පසුකියදා පැවැත්තුණා. රයිගම් හේවාගම් පස්තුන් කෝරළේ ප්‍රධාන අධිකරණ සංගණායක මුළු දිවයිනටම සාම විනිසුරු විහාරාධිපති පූජ්‍ය පාදුක්කේ පඤ්ඤාවාස නාහිමියන්ගේ අනුශාසනා පරිදි මෙය සංවිධානය කර තිබුණේ. ප්‍රතිසංස්කරණය කරනු ලැබූ රත්නපුර කොඩිපිලි කෙලින්කන්ද මාර්ගයේ වත්මන් තත්ත්වය පිළිබඳව සොයා බැලීමට රාජමාත්‍ය ජානක වක්කුඹුර නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. ලෝක බැංකුව සහ ශ්‍රී ලංකා රජය අරමුදල් සපයනු ලබන TCMP පළාත් මාර්ග සංවර්ධන ව්‍යාපෘති යටතේ මෙම මාර්ගය ප්‍රතිසංස්කරණය කරනු ලැබුවේ. එප්පාවල ශ්‍රී සිද්ධාර්ථ ජාතික පාසලෙන් අධ්‍යාපනය ලැබූ කීර්තිමත් ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන් අගෙමින් සම්මාන ප්‍රදානෝත්සවයක් පසුගියදා පැවැත්තුණා. ප්‍රවීණ ලේඛිකා ශාන්ති දිසානායක, ටෙලිනාට්‍ය අධ්‍යක්ෂ ඉන්දික ධර්මකීර්ති, මාධ්‍යවේදී හේෂාර සේනාල් සෝමරත්න සහ තවත් විශාල පිරිසක් මෙහිදී ඇගයීමට පාත්‍ර වුණා. අස්කිරි මහා විහාරයේ විජේසුන්දරාරාම විහාර පරිශ්‍රයේ පිහිටි ගුණ්‍යපාන නව සංඝාවාසයේ විවෘත කිරීම සිදු කෙරුණා. ඒ අස්කිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරත්න නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් රන්කිරි දඹුල්ල ජාතික පාසලේ වාර්ෂික නිවාසාන්තර ක්‍රීඩා උත්සවය පසුකියදා පැවැත්තුණා. මෙම අවස්ථාවට විද්‍යාලීය කීර්තිමත් ආදි ශිෂ්‍යයින් විශේෂ ආරාධිත අමුත්තන් වශයෙන් එක්ව සිටියා. කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ චිත්‍රකලා සංගමයේ සංවිධානය කරනු ලැබූ චිත්‍ර ප්‍රදර්ශනය පසුගියදා පැවැත්තුණා. ඒ කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේදී මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වුණේ අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමචන්ද්. බණ්ඩාරවිල අඹදණ්ඩේගම් ප්‍රදේශයට පැමිණි වනාලියකු එහි තිබූ වගාවන් විනාශ කර තිබෙනවා. මීට පෙර මෙම ගම්මානයට වනාලීන් පැමිණ නැති බැවින් ප්‍රදේශවාසීන් දැඩි අපහසුතාවයකට පත් වී ඇති බවයි වාර්තා වන්නේ. යුද සමයේ වල්වැදී තිබූ මුලතිව් කුරින්ති රජමා විහාරයේ දාගැබේ ප්‍රතිසංස්කරණ කටයුතු නිමා කර තිබෙනවා. ඒ උතුරු පළාත් ප්‍රධාන සංගණායක පූජ්‍ය ගල්ගමුවේ සාන්ත බෝධි නාහිමියන්ගේ මැදිහත්වීමෙන් දිඹුලාගල අරලගංවිල කජුවත්ත ප්‍රදේශයේ කුඹුරක ඇද තිබූ විදුලි රැහැනක ගැටීමෙන් වනාලියකු මිය ගොස් තිබෙනවා. විදුලි රැහැන ඇද දැමූ පුද්ගලයා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 2ක ශරීර ඇප මත නිදහස් කරනු ලැබුවා. නිදන් ලබා ගැනීමේ අරමුණින් පෞද්ගලික ඉඩමක කැණීම් සිදු කළ පුද්ගලින් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කුරුණෑගල කොළනිය ප්‍රදේශයේදී තියුණු ආයුධ 10ක් උකසටගෙන නීති විරෝධී මත්පැන් අලෙවි කළ කාන්තාවක වැලිපෙන්න පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. වැලිපෙන්න බොන්දුපිටිය ප්‍රදේශයේදී මෙම වැටලීම සිදු කර ඇත්තේ ගාල්ඩ මහින්ද විද්‍යාලයේ මාධ්‍ය දිනය අද පැවැත්වුණා. ඒ ඕල්කට් ශාලාවේදී
මේ සමගින් සියත රාත්‍රී පුවත් විකාශය අවසන් වෙනවා. ඔබට සුබ රාත්‍රිය. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.